දරුවා මුල්ලමාවිය ඔබේ දරුවා කොහොමද නිවසේදී වඩා පළදායි විදිහට මේ දරුවාට මැදිහත් වෙන්නේ මේ දරුවා එක්ක සම්බන්ධ වෙන්නේ මේ දරුවාගේ ලෝකෙට බැහැලා දරුවා එක්ක කටයුතු කරන්න කියන එක. ඉතින් මේකදී වැදගත් වෙනවා මේ අපි වැඩිහිටිය විදිහට මේ ළමා ලෝකයට ප්‍රවිෂ්ඨ වීම. ළමයා බොහෝ වෙලාවට වැඩිහිටියෙක් නෙමෙයි. එයාට වැඩිහිටියෙක් විදිහට හිතන්න පතන්න බෑ. හැබැයි ළමයා හැමදෙස්සෙම කුතුහලය තියෙනවා. ළමයා හරිම නිර්මාණශීලී, හරිම සක්‍රීයයි. එතකොට ඒ හින්දා තමයි කියන්නේ මේ මේ අලියන්ටයි ළමයින්ටයි නලියන් නැතුව ඉන්නම බෑ කියන එක. මේ දෙගොල්ලම එකම වගේ. ඒගොල්ලෝ හැමදෙස්සෙම චලනයක් නිරත වෙනවා. ඒගොල්ලන්ට අපි බැලුවොත් එහෙම ටික දුරක් යනකොට අම්මෑක්ක ළමයා නවතිනවා, ආයි දුවනවා, ආයි නවතිනවා, එහෙම එහෙ බල්ලවා, ගවේෂණය කරනවා, නිරීක්ෂණයෙහි යෙදෙනවා. එකපාරට එතකොට වැඩිහිටියෙක් විදිහට නෙමෙයි. එතකොට මේ දරුවාට ඒ එයාට ඒ අත්දැකීම් අවශ්‍යයි. එයාගේ ඒ විදිහට තමයි ඒ ශරීරයේ ඒ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් ගොඩ නැගෙන්න, බුද්ධිය ගොඩ නැගෙන්න, චිත්තවේග හැඩගැහෙන්න. ඒ දරුවාට ඒ දේ අවශ්‍යයි. විශේෂයෙන් මොළයේ ප්‍රකෝටිගාන වූ නියුරෝන සක්‍රිය වෙන්න දරුවන්ට සෞන්දර්යය සහ ක්‍රීඩාව අවශ්‍යයි. ඉතින් ඒ හින්දා නිවසේදී දරුවා එක මැදිහත් වීමේදී දරුවාට මේ දරුවා හිර කරගෙන ඉන්න නරකයි. සමහරවිට අපි පිටට පේනවා සමහරවිට අර ෆ්ලැට්ස් වගේ තියෙන නිවාසවල ඉතාම පොඩි ඉඩකඩක තමයි ළමයි ඉන්නේ. ඉතින් එහෙම දරුවෙක්ට පුළුවන් තරම් දවසේ යම් කිසි වෙලාවක් හරි එලිමහන් තැනක නිදහසේ චලනයන් සඳහා දරුවාව යොමු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඉතින් විශේෂයෙන් එහෙම තැන්වල දරුවන් ඉක්මනට මුල්ලමාවියේ සංවර්ධන මධ්‍යස්ථානයක අධ්‍යක්ෂීම් සඳහා යොමු කළ යුතුයි. ඉතින් නිවසේදී දරුවන්ට බොහෝ වෙලාවට එපා බෑ ඒ වගේ වචන වලට වඩා දරුවාට කරන්න පුළුවන් අත්දැකීම් ලබා දීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම තමයි දෙමාපිය කරන්න ඕනේ. ඒ සඳහා හොඳ පොත්පත්, හොඳ නිර්මාණ බොහෝ වෙලාවට වැදගත් වෙනවා. දරුවන්ට හැමදාම කරන්න කියවන්න බොහෝ දේවල් ගෙදරක තියෙන්න ඕන. දරුවෙක් ගෙදර ඉන්නවා නම් ගොඩක් දරුවන්ට කියවන්න පොත්පත් තියෙන්න ඕන. දරුවන්ට නිර්මාණය කරන්න පුළුවන් දේවල් තියෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වෙන විවිධ උපකරණ දරුවන්ට අපි ලබා දෙන්න වෙනවා. ඒ වැඩි ගොඩාක් වෙලාවට ළමයට හිතන්න, හිතලා දෙයක් කරන්න, නැත්තම් ප්‍රහේලිකා වගේ දේවල් මේ ඒ වගේව දරුවන්ට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් තර්කානුකූලව හිතන්න පුළුවන් දේවල්, චින්තනය ගොඩනගෙන දේවල් දරුවන්ට අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා දෙමව්පිය මං හිතන්නේ බොහෝ කැප වෙලා මේ දරුවන්ට එක්ක වැඩ කරනවා. දරුවන් එක්කම බොහෝ වෙලාට ඉන්නවා. සමහරවිට දරුවන්ට මෙන්න මේ වගේ දේවලුත් එනවා. දරුවන්ට දෙමව්පියන් ඈත් වුණාම දෙනවා පොඩි වීඩියෝ මොනවා හරි ෆෝන් එකක් දෙනවා. එතකොට මොනවා හරි ගේම් එකක තමයි දරුවා පොඩි කාලේ ඉඳන් හුරු වෙන්නේ. පොඩි ළමයිටත් මේ ෆෝන් එක දැන් ගොඩක් හුරුයි. එතකොට දෙමව්පිය ඒක හරිම මේ උජාඩුවීම් වගේ කියන මගේ දරුවාට දැන් ෆෝන් එකේ ඕනෙම වැඩක් පුළුවන් කියන එක. අපි දන්නවා අද ලෝකෙම ඕටිසම් දරුවෝ වැඩි වෙලා තියෙනවා. එතකොට ඕටිසම් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පළවෙනි අවුරුදු තුන තුළ මේ අනවශ්‍ය විදිහට මේ ෆෝන් එකේ සෙන්සර්ස් වලට නැත්නම් ඒ කිරණ වලට දරුවා අසු වීම. දිගු වෙලාවක් දරුවා ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒ දරුවා ඕටිසම් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ ළමයා ඒකටම මේ කියන්නේ බැහි වෙලා විශාල වශයෙන් මානසික ව්‍යාකූලතා ඇතිවීම සඳහා එය හේතු වෙනවා කියලා බොහෝ පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් දරුවන්ට ගොඩාක් ඕනි සක්‍රීය වැඩ කරන්න, ක්‍රියාකාරකම් වල නිරත වෙන්න, පොත්පත් වල ලියන්න, කියන්න, අඳින්න, හසුරුකුසතාවල නිරත වෙන්න. ඒවයි දරුවන්ට අවශ්‍ය. දරුවන්ට ෆෝන් එක කියන එක දැන් බොහෝ බටහිර රටවල් දරුවන්ගෙන් ෆෝන් එක අයින් කරලා තියෙන්නේ. මොකද ඒක දරුවන්ට එතරම් හිතකර දෙයක් නෙමෙයි. දරුවන්ට අවශ්‍ය පරිසරය. මාරියා මොන්ටිසෝරි මැතිණිය කියන්නේ දරුවා පරිසරයට එකතු ගන්න කියලා. ගාන්ධි දර්ශනය තුළ තියෙන්නේ 3H කියලා. හිස, හදවත සහ අත. 3H කියන්නේ. ඒ කියන්නේ හිසෙන් කරන්නේ දැනුම ළමයට දෙන්න. අතෙන් කියන්නේ කුසලතා දෙන්න. ඒගාවට හදවතින් කියන්නේ ආකල්ප දෙන්න කියලා. ඒ තුනේ එකතු වුණාම තමයි දැවැන්ත දරුවෙක් ගොඩනගන්නේ කියන එක. ඉතින් ඒ සඳහා දෙමව්පිය බොහෝ වෙලාවට කරන්න ඕනේ වඩා නිවැරදි දේ දරුවාට ගොඩනැගීම සඳහා අවධානය යොමු කිරීම. ආවට ගියාට අහු වෙන දේ දරුවාට දෙනවට වඩා
වඩා නිවැරදි දේ පිළිබඳව දරුවා එක්ක කතා කරන්න, දරුවාගේ ලෝකෙට වැහැලා කටයුතු කරන්න, දරුවා එක්ක ක්‍රියා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ IBMC ප්‍රකාශන ආයතනය ඉතින් බොහෝ වෙලාවට මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරනවා. ඒ හින්දා තමයි ආයතනය ඔබ වෙනුවෙන් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා දැනුවත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරන්නේ. ඉතින් මා හිතන්නේ එය අනාගත දරුවන්ගේ යහපතට නැත්නම් අනාගත සුභසිද්ධියට කරන විශාල ආයෝජනයක්.